අපි දන්නවා ලංකා ඉතිහාසයේ මීට පෙර මැයි දින තිව්වා නම් තිව්වේ පක්ෂ එක මැයි දිනයක්. නමුත් ඒ ඉතිහාසය වෙනස් කරලා ඓතිහාසික ආරම්භයක් අද මේ පොදු මහා ජන බලවේගය රටේ ඉතිහාසයේ රන්නකුවෙන් ලියලා තියෙනවා. උතුරු මැදත් බටහිරත් උතුරත් දකුණත් මේ සිසාරා ඉන්න මහා ජනකායකකින් ලක්ෂ සංඛ්‍යාත ජනසන්නිපාතයක් මේ මහ පොළොට කැඳවලා මේ රටේ පෙන්නලා තියෙනවා. මේ රටේ අනාගතයේ අයිති නුඹලාට නොවේයි පොදු ජනතාවට කියන එක තමයි අද මෙතන සටහන් කරලා තියෙන ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි දන්නවා අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ මැයි දිනේ කියන්නේ මේ පෘථිවි තලයේම කෝටි සංඛ්‍යාත ජනතාවක් අභිමානයෙන් සමරන දිනයක්. මේ මැයි දිනේට අරුතක් තියෙනවා. මේ මැයි දිනේට ගැඹුරක් තියෙනවා. මේකට හරි අදහසක් තියෙනවා. මේ මැයි දිනේ නිර්මාණය වුණේ ලෝකේ වටිනාම සම්පත වෙච්ච ශ්‍රමය මූලික කරගෙන, කම්කරුවා මූලික කරගෙන, වැඩ කරන ගොවියා ධීවරයා මූලික කරගෙන, මේ ලෝකේ වැඩ කරන ගොවි කම්කරු ධීවර ජනතාවගේ අයිතිවාසිකම් බොහෝ රටවල් දීලා නැහැ අපේ රටේ වගේ. ඒසා ලෝකෙම කම්කරුවෝ ඒක රාශි වෙලා ජාත්‍යන්තර කම්කරු දිනේ හැටියට මේ මැයි දිනය බොහොම උත්සවශ්‍රීයෙන් සමරනවා. අපි මෙච්චර කාලයක් මැයි දින සැමරුවේ ඉන්න පාලකයන්ගෙන් වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් ඉල්ල ගන්න සැමරුවේ අද අපි සමරන්නේ එහෙම නෙවෙයි. උන්ගෙන් අපි ආයි අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩ කරන මිනිස්සුන්ගේ ආණ්ඩුවක් මේ අවුරුද්ද නිර්මාණය වෙනවා. අන්න ඒකට මූල ආරම්භයක් අරගෙන තමයි අපි මේ මැයි දිනේ සමරන්නේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අපි මෙච්චර කල් උන්ගෙන් අයිතිවාසිකම් ඉල්ලුවා. උඹලා එකක්වත් දුන්නේ නැහැ. එඳ උඹලගෙන් ආයිල්ලන්නේ නැහැ. වැඩ කරන මිනිස්සුන්ගේ බලය සහිත ආණ්ඩුවක් හදනවා. මෙරටේ වැඩ කරන මිනිස්සුන්ට එළඹෙන වසරේ යුක්තිය ඉෂ්ට වෙනවා. වැඩ කරන ගොවියා වෙන්න පුළුවන්, කම්කරුවා වෙන්න පුළුවන්, ධීවරයා වෙන්න පුළුවන්, මෙරටේ කර්මාන්තකරුවා වෙන්න පුළුවන්, මෙරටේ ව්‍යාපාරිකයා වෙන්න පුළුවන්, සිංහල මිනිහා වෙන්න පුළුවන්, දෙමළ මිනිස්සයා වෙන්න පුළුවන්, මුස්ලිම් ජනතාව වෙන්න පුළුවන්, කාන්තාව වෙන්න පුළුවන්, පිරිමියා වෙන්න පුළුවන්. සියලු ජනතාවට අයිතිවාසිකම් දෙන ජනතාවාදී පාලනය අපි ජාතික බල ජන බලවේගයෙන් පිහිටවන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා මෙතන ඓතිහාසිකයි, මේක ඓතිහාසිකයි. මේ මාතර ඈත කොනේ නොපෙනෙන කොනේ හිස් ගෙඩියෝලින් පිරීලා ලක්ෂ ගාණක් ජනතාව ඇවිල්ලා මේ ලංකාවේම ජනතාව නෙවෙයි පූර්ණ වශයෙන් දිස්ත්‍රික්ක හතරක ජනතාව මෙතන ඉන්නවා. දකුණේ මාතර ගාල්ල හම්බන්තොට මොනරාගල දිස්ත්‍රික්කේ ඔක්කොම අපේ කණ්ඩායම මෙතන ඇවිල්ලා ඉන්නවා. අපේ දිස්ත්‍රික්කෙන් ඔක්කොම ආවේ නැහැ. අපි කොටසක් යවුවා අනුරාධපුරේ, කොටසක් මාතරට ගෙනාවා. රත්නපුරේ කොටසක් යවුවා කොළඹ, කොටසක් මෙහාට ගෙනාවා. අම්පාරේ කොටසක් යවලා තියෙනවා අනුරාධපුරේ, පොඩි කොටසක් මෙහාට ගෙනලා තියෙනවා. දිස්ත්‍රික්ක 4යි භාග 3යි ලක්ෂ ගානක ජනතාවක් ඓතිහාසික මාතරට අපි අද එකතු කරලා තියෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අනුරාධපුරෙත් මේ වගේ ඔළු වලින් පිරීලා ලක්ෂ ගානක ජනතාවක්, කොළඹත් පිරීලා උන්ගේ එකක් තියෙනකොට මෙරටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කඳවුරු බඳලා පෙන්නලා තියෙනවා මෙන්න වැඩ කරන ජනතාව ඉන්නේ මෙතනයි කියලා. වැඩ කරන ජනතාව මෙතන ඉන්නේ කියලා. එඳා උන්ගේ යුගයේ අවසානයි. දැන් වැඩ කරන මිනිස්සුන්ගේ යුගයයි. මෙරටේ පොදු ජන පැතුම, පොදු ජන බලය ඒක තියෙන එක තැනකයි. ඒක තියෙන ජාතික ජන බලවේගය සතුව කියලා අඩෝප්පු කරලා තියෙනවා. හඳුන්නේ සහෝදරයන් මම ඇහුවා, මෙතන මාතර සහෝදරන් ඇහුවා, මාතර මෙහිට වැඩිය සෙනග එකතු කරපු ඉතිහාසයක් එහෙම තියෙනවද කියලා. එහෙම ඉතිහාසයක් දන්න ඉතිහාසෙ නෑ කිව්වා. මාතර ඉතිහාසයේ ලක්ෂ සංඛ්‍යාත ජනසන්නිපාතයක් එකතු කරපු පළවෙනි මෙහෙයුම රැළිය මේක කියලා අපේ සහෝදරු ශපත කරා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරු, ආන් රණිලා හරේ මේ රැළියක් පවත්වනවා. ඒකේ තේමා පාඩේ මොකක් දන්නවද? රණිලට ඉඩ දෙමු කියලා තමයි ලියන්න වෙන්නේ. රණිලට ඉඩ දෙමු,
ප්‍රජාතන්ත්‍රවාදයට මලගම කපමු කියලා තමයි ලියන්න වෙන්නේ. රනිල්ට ඉඩ දෙමු. රනිල්ට ඉඩ දෙමු ජාතික සම්පත් විකුණමු කියලා තමයි කියන්න වෙන්නේ. ඔව් අපි රනිල්ට ඉඩක් දෙන්න හදනවා තව මාස 3කින් පෙට්ටි හට්ටි මුට්ටි අරගෙන ගෙදරට යන්න ඉඩක් දෙනවා රනිල්ට. ගෙදරට. ගෙදරට යන්න වෙයිද නඩු ටික ඇහුවම කොහෙ යන්න වෙයිද කියලා ඒක දන්නේ නැහැ ඒක පස්සේ. ඉස්සලට ගෙදර. ඒ නිසා රනිල්ට ඉඩක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් වේදිකාවක් ගන්න. ඒ මිනිස්සු ආමන්ත්‍රණය කරන්න. සුද්ධ වූ අයිතියක් තියෙන ලංකාවේ එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයේ පමණයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඇයි අපි එහෙම කියන්නේ? රනිල්ට අයිති නැහැ, සජිත්ට අයිති නැහැ, රාජපක්ෂලාට සිරිසේනලට මේ දිනේ අයිති නැහැ. එහෙනම් සමරනවනේ. නෑ සමරීමක් නෙවෙයි කම්කරු දිනය ඝාතනය කිරීමක් වෙයි කරන්නේ. 1980 සමස්ත මහ වැඩවර්ජනයක් ආවා. මෙරට එක් කම්කරුවෝ රුපියල් 10ක දෛනික වැටුප වැඩිවීමක් ඉල්ලුවා. ඔය සජිත්ගේ තාත්තා පියානොයි ඔය රනිලු එක වේදිකාවේ හිටියේ. ජේ.ආර්.ගේ පාලන කාලේ. මොකද්ද රනිලු කොලේ? මොකද්ද සජිතෝ නුඹේ තාත්තා කලේ? මෙරටේ වැඩ කරන ජනතාව 40,356ක් ඩොට්ට දැම්මා සේවේ. 80 ජූලි වර්ජනේ මල ජූලියක් කළා. එහෙම එළියට වැටිච්ච ජනතාව ජීවත් වෙන්න බැරුවා. අද සංචාලයකනවල සඳහන් වෙනවා සියදිවි නසාගත් ප්‍රමාණය 39යි. 80 ජූලි වර්ජනේ 39ක් ජීවිත නැති කරගත්තා. ආන් ඒ කට්ටිය ඇවිල්ලා රනිල්ට ඉඩ දෙමු කියනවා. රනිල්ට තැන දෙමු කියනවා. සජිත්ට බලය දෙමු කියනවා. රාජපක්ෂලාට අයිතියක් නැහැ කම්කරු දිනේ සමරන්න. රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වැඩිබින් ගිනි තිබ්බා. වැඩිබි තිබ්බා. ගිනි බින්දා. රොසෙන් චානකට වෙඩි තිව්වා. හලාවත දීවර ඇන්ටෙන් සෝදලා මැරුවා. උන්ට කම්කරු වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් නැහැ. මේ රටේ ගොවි කම්කරු ජනතාවගේ දැවැන්තම වෘත්තීය සමිති ජාලය වතුකරේද දීවරයද ගොවියද කම්කරුවද ඔක්කොම එකට එකතු කරපු මහා සමිති ජාලයක් තියෙනවා නම් බලගතුම සමිති ජාලය තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ජාතික ජන බලවේගයේ සතු ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී. නෑ ඒක උන්ට සමරන්න අයිතියක් නෑ. ඒක අපි පැහැදිලි කරන්න ඕනි. එදා මේ කම්කරු දිනය තවත් එක්තරා දිනයක් නෙවෙයි අපට. අපි දන්නවා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරගෙන තියෙන්නේ කියලා. අද උදේ රනිල් වික්‍රමසිංහ මේ දින පණිවිඩයක් නිකුත් කළ මාධ්‍යට. ඒ පණිවිඩයේ මෙහෙම තියෙනවා රනිල් එක තැනක කියලා. මේ ආර්ථික අර්බුදයේ හමුවේ මේ රටේ කම්කරු ජනතාව විඳ දරාගෙන සිටීම ප්‍රශංසනීය තත්ත්වයක තිබුණා කියලා. විඳ දරාගෙන සිටීම ප්‍රශංසනීය තත්ත්වයක තිබුණා කියලා. ඔව් ඔව් ඔම කිය කියා හිටහා. විඳ විඳ හිටා කපුටොද මයිනොද පන්නපු මේ රටේ ජනතාව ඒ ඇතිවෙච්ච අරගලේ දෙවනීනිම ආරම්භ වෙනවා ඊළඟ ජනාධිපතිවරණදී ඔක්කොම රොත්ත බුරුත් එකට කියලා ගෙදර යවන්න මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව සූදානම් කියලා අපි ආට කියන්න කැමති. ඔව් විඳ දරාගෙන තමයි ඉන්නේ. විඳ දරාගෙන ඉන්නේ. විඳ දරාගෙන ඉන්නේ. රනිල් දැනගන්න ඕනේ මේ රටේ වැඩ කරන ජනතාවගේ බල කොච්චර අයිතිවාසිකම් මේ දවස්වල උදුරගෙන තියෙනවද? බදු පිට බදු ගහලා තියෙනවා. ජනතාවට තුන් වේල කන්න බැරි කරලා තියෙනවා. තුන් වේල කන්න බැරි කරලා තියෙනවා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ගෙනත් දැම්මා මහ බැංකු වාර්තාව. ඒ වාර්තාවේ කියනවා ලංකාවේ 2023 අවසරේ කර්මාන්ත 109.7%කින් වැටිලා කියලා. දහස් ගණන් සුළු මැද පරිමාණ කර්මාන්ත වැහුණා. රස්සා නැති වුණා. ණය ප්‍රතිහුගත කිරීම යටතේ අර්ථසාධක අරමුදල කැපුවා. විශ්‍රාමිකයන්ට දෙන්න තිබුණු දීමනා කපලා අපි දැන් නඩු දාගෙන ඉන්නේ. අයිතිවාසිකම් දුන්නේ නැහැ. අයිතිවාසිකම් දුන්නේ නැහැ. පඩියට බදු ගැව්වා. ඒකත් උදුරගත්තා. කම්කරු දිනයක් සමරනවා. කම්කරු දිනයක් සමරනවා. තලන්න පුළුවන් ඔක්කොම තලලා. ගොවියටත් එහෙමයි දීවරයටත් එහෙමයි. මෙරටේ වැඩ කරන ජනතාවට යාලා දීපු අයිතිවාසිකමක් නැහැ. ඔබ දන්නවද මේරට ආර්ථික වශයෙන් දැන් බංකොලොත් රාජ්‍යයක් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව ණය ලෝක බැංකුවට විතරක් නෙවෙයි, අර කොවිඩ් කාලේ මේ රටේ සමෘද්ධි බැංකුවල තිබුණු සල්ලි
රාජපක්ෂල රනිල්ලා රජයේ අවශ්‍යතාවයන් සඳහා ගත්තා. කොච්චර ගත්තද දන්නවද? රුපියල් කෝටි 4500ක් ගත්තා. ඒ කෝටි 4500 තාම සමෘද්ධි බැංකුවකට දුන්නේ නැහැ. සමෘද්ධි බැංකුවට දුන්නේ නැහැ. ඒ නිසා දැන් සමෘද්ධි ලාභින්ගේ දරුවන්ට දෙන ශිෂ්‍යත්වේ නවත්තලා මරණාධාරේ නවත්තලා මේ තුච්ච නීච පාලකයෝ ලෝක බැංකුවටත් නෑයි, දුප්පතාගේ සමෘද්ධි බැංකුවටත් නෑයි. ටයිකෝඩ් දාගෙන ඉන්නේ. ගලයිලා රනිල් වික්‍රමසිංහ ටයිකෝඩ් දාලා ඇවිල්ලා අපේ බදුල්ලේ ඌව පරණ ගම ටයි දාලා මේක කෝට් එක දාලා හාල් කිලෝ 10ක් බෙදුවා කැමරාව ඉස්සරහ තියාගෙන. පානු කැදලි සහිත හාල්. සත්ව ආහාර වලපත් නුසුදුසුයි. එහෙම හාල් බෙදුවා. දැන් මේ පාලකයන්ට දෙවියන්ගේ හාල් කැවිලා තියෙනයි දන්නවද? දැන් අදත් ඇන්නේ සහන දුන්න නේද? බය වෙන්න එපා. උන් තමයි ආණ්ඩු කරන්නේ. උන්ට කියලා අපි තමයි බෙදවන්නේ. දැන් අද මේ මැයිදින හතර කරනකොට ඔය පාලකයන්ගේ ඇදිවතේ සුරුදිය පහ වෙනවා. රාත්‍රියට කතා කරනවා. යකෝ ලක්ෂ ගණන් සෙනඟ ගිහිල්ලා විදුලි බිල අඩු කරමු, බඩු බිල අඩු කරමු, බදු බර අඩු කරමු, අනිත් පැත්තට ජනතාව හරවමු කියලා. ඒ නිසා ඉදිරි මාසවල උන්නවා ඔබට අපි සහනේ වනු ලැබේ. සහනේ වනු ලැබේ. සහනේ වනවා. හැබැයි මෙහෙමයි. උන් සහන දෙන්නේ මාස දෙකයි තුනයි. උන්ට බලය આવොත් කොහමද දන්නවද? අපට දිව්‍ය ලෝකෙම වනව මාස තුනක්. අපායක් නිර්මාණය කරන අවුරුදු පහක්. ඒකට කියන වර්තමාන නම සෞභාග්‍යයේ දැක්ම. මව්ගේ ජීවිතය. කල්පනා කරලා බලන්න. එහෙමයි මුන්ගේ පාලනේ. දැන් අවුරුදු අපිට හාල් කිලෝ 10ක් දෙනවලු ලබන මාසෙත්. එතකොට 20යි. පවුල් ලක්ෂ 34කට දෙනවලු. පවුල් ලක්ෂ 34කට දෙනවලු. දැන් මේ හාල් කිලෝ 20 පවුල් ලක්ෂ 34කට දුන්නම කොච්චර කල් කන්න පුළුවන්? වැඩිම වුණොත් දවස් 10යි. අපි දවස් 10ක් හාල් කමු, බත් කමු ඈ. එතකොට මුන් අවුරුදු 76ක් රට කනවා. ඒ හාල් කාලා උන්ටම දුන්නොත් තව පහක් උන් රට කනවා. නෑ, උන්ගේ කෑම හමාරයි. උන්ගේ දේශපාලන අවසන් ගමන ඉදිරි මැතිවරණයෙන් නියතයි, සිකුරුයි කියලා අපි කියන්න කැමති ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරයා. උන්ට ආපහු ඉඩක් දෙන්න පුළුවන් කමක් නෑ. එදා මේක පොදු ජන යුගයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. උන්ගේ කාලය හමාරයි. මේක ජනයාගේ කාලයයි. අවුරුදු 76ක් උඹලා රට කෑවා. උඹ හිටපු ගමන් අපිට හාල් ටිකක් දුන්නා දවස් කීපයක් කන්න. උඹලගේ කෑම හමාරයි. ඔය අවසන් කෑම. එන අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැන් මේ දේශපාලනේ අපි එක පැත්තකින් සතුටු වෙනවා. රට විනාශ වීම සම්බන්ධයෙන් සතුටු වෙන්නේ නැහැ. මේ රටේ විනාශයේ ඉතිහාසගත තිබුණු විනාශයට වඩා බරපතලයි. ඉතිහාසයේ විනාශ වුණේ විද්‍යාවක් වැටුණා, වහල කෑල්ලක් කැඩුනා වගේ වුණාට අත්තිවාරම රටේ කැඩුනේ නැහැ. අත්තිවාරම තිබ්බා. දැන් වැටිලා තියෙන්නේ අත්තිවාරමත් එක්ක නැති වෙලා තියෙන්නේ. රටේ කුසිකර්මාන්තය ඉවරයි. රටේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තය ඉවරයි. රටේ අධ්‍යාපනය ඉවරයි. රටේ සෞඛ්‍ය ඉවරයි. රටේ සංස්කෘතිය ඉවරයි. රටේ ජාතිවාදී ආගම්වාදය මුන්ගේ පාලනය යටතේ අලු යට ගිනි වගේ තියෙනවා. එඳ පදනම බිඳ වැටිලා තියෙන්නේ, අත්තිවාරම බිඳ වැටිලා තියෙන්නේ. ඔව්, අලුත් දෙයක් හදන්න ඕනේ. මේ ජනතාවට සතුටෙන් ඉන්න පුළුවන් අලුත් දේශපාලන නිවහනක් හදන්න ඕනේ. වසර පහෙන් පහට ඉතිහාසයේ මේ රටේ ජනතාව දේශපාලන ගෙවල් හැදුවා. ගෝඨාභයට හදලා දුන්නා සෞභාග්‍යයේ නිවහන හදලා දුන්නා. මෛත්‍රීටයි රණීටයි සජිත්ටයි යහපාලන ගේ හැදුවා. ජනතාව සෑහෙන්න ගෙවල් හදන්න මහන්සි වුණා. පෝස්ටර් ගැහුවා, වේදිකා ගැහුවා, ඈ කන්නසින් ගියා, ඔක්කොම කළා. උන් ඉතිහාසෙ පරිදි ගේ හදලා, ඒ ගේ හදන්න මහන්සි වෙච්ච ශ්‍රමිකයාට කම්කරුවට ගෙන්න ගත්තේ නෑ ගේ ඇතුළට. අගුපිලේ තිව්වා. ටික කාලයක් යනකොට වත්තෙන් එළියට දැම්මා. උන් විතරක් ඒ ගෙදර අර විපක්ෂ කියලා ඒ උණු ගෙන්නගෙන කතා බිබී සැපට හිටියා. අවුරුදු 76ක් උන්ට ගෙවල් ලැබුවා. අපි ඔබට ආරාධනා කරනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට
එන්න ගයක් හදන්න මේ රටේම ජනතාවට නිවහනක් රටේම ජනතාවට දේශපාලන නිවහනක් ජාතික ජනබලවේගයක තුල හදමු. ඒක අනුර කුමාර සහෝදරගේ ගෙදර නෙවෙයි. ඒක මෙතන ඉන්න අපේ නායකයන්ට හිමි ගෙදර විතරක් නෙවෙයි. මම දේශපාලනයේ කොතෙන්ට හරි පක්ෂ තීන්දු කරන තලක ඉඳී මමයි ඔබයි සමානයි. මමයි ඔබයි සමානයි කියලා අපි කියන්න කැමති. ඇයි? මට තියෙන බඩම තමයි ඔබට තියෙන්නේ. මට එන බඩගින්නම තමයි ඔබට තියෙන්නේ. ඔබේ දරුවට ඕන බෙහෙත්ම තමයි මගේ දරුවත් ලෙඩ වුණොත් ඕන වෙන්නේ. හැබැයි මේ රටේ එහෙම නෑ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට ගයක් හැදුවේ නෑ මෙච්චර කාලයක් දේශපාලන නිවහනක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ සියලු ජනතාවට ආරක්ෂිතව ඉන්න පුළුවන් දේශපාලන නිවහනක් හදන්න ජාතික ජනබලවේගය අපි සූදානම් කියන පරිවිඩේ අපි ඔබතුමාලට දෙනවා. අපි එකේ බාස් වැඩේ කරන්නම්. අපි බාස් වැඩේ කරන්නම්. ওই ගම්මුල අත්වැඩ හරි දෙන්න එන්න. බදාම ටිකක් අනන්න. වැලිපණිත්තුවක් ගෙන දෙන්න. ගඩොල් කැටයක් ලං කරන්න. තේ කෝප්පයක් දෙන්න. හිත හැදෙන්න වචනයක් කියන්න එන්න. මේගේ ඔබේ ගෙදර අපි ඔක්කොම එක්කවලා හදන්න ඕනේ. ගමට යන්න බිමට යන්න මේ කතාව හැමතැනම කියන්න. ජනතාවාදී පළවෙනි බලය පිටවන්න කවුරුත් පෙරමුණ ගන්න උත්සාහ ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. ඒකට දැන් බිම හැදිලා තියෙන්නේ. පෞගේ මාර්තු 31 වෙනිදා අම්පාරේ කාන්තා දිස්ත්‍රික් සමුළුව තිබ්බා. සමුළුව ඉවරනකොට මට දුරකථන ඇමතුමක් ආවා. අපේ හිතවත් හාමුදුරු කෙනෙක්ගේ තාත්තා නැති වෙලා වීර කැටි යන්න වෙලාවක් නැති ඉඳන් රෑම යන්න තීන්දු කරා. රෑයෙනකොට රියදුරු සහෝදරට නිදිමත වගේ හින්දා සියමලා ආණ්ඩු හරේ රාත්‍රී කඩේකින් තේ කප් බීලා යමු කියලා කිව්වා. අපි තේ කප් බොන්න බැස්සා. අත්තම්ම කෙනෙක් තේ හදනවා. තේ හදන ගමන් ඒ අත්තම්ම කියනවා මහත්තයා ගමටම අමාරුයි කිව්වා. අපි ආවා ඇයි අම්මා අමාරුයි කියන්නේ? තුන් වේලවත් කන්න බෑ මහත්තයා. කඩයක් දාගත්තට ආදායමක් නෑ කිව්වා. මං කිව්වා අම්මා මෙහෙ විතරක් නෙවෙයි රටේම ඕක තමයි ප්‍රශ්නේ කිව්වා. මහත්තයා මේවා අපිම කරගත්ත වැරදි කිව්වා. මං කිව්වා අම්මා මොකද්ද කරගත්ත වැරද්ද? අපි ගෝඨාභයට දුන්නේ කිව්වා. අපේ වැරදි කිව්වා. මං ආවා දැන් මොකද කරන්නේ අම්මා ඊළඟට කියලා. අම්මා කියනවා මහත්තයා ගමේ ඔක්කොම කතාව ඊළඟ සැරේ ජේවීපී කාර්යාලයට දෙන්න කියලායි කතාව කිව්වා. ජේවීපී කාර්යාලය අපේ සහෝදරයයිලා අම්මට කියනවා අම්මා දන්නවද මෙයා? නෑ මහත්තයා දැකලා නෑ කිව්වා. විස්තර කියනකොට අත් දෙක මල්ලන් කිව්වා මහත්තයා අරම කිව්වට තරහ වෙන්න එපා. ගමේ තියෙන කතාව තමයි මං ඔයි කිව්වේ කිව්වා. ඔව් ඈත සියමලා ආණ්ඩුවේ පවා අත්තම්මලා මුත්තලා පවා වෙනස් වෙලා ඉන්නවා. මේ පාලකෝ මේ සිංහාසන වලින් බස්සන්න. සිංහාසන වලින් බස්සා. එන කවුරු කවුරුත් යන්න. ඒ අත්තම්මට වැඩි ධෛර්යයක් ගන්න. අරගෙන මේ දුෂ්ට පාලකෝ සිංහාසන වලින් බස්සන්න. කවුරුත් කාර්යභාරයක් කරන්න කියලා අපි කියන්න කැමති. කවුරුත් කාර්යභාරයක් කරන්න. මේ පාලකයන්ට අයිති නැහැ. දැන් ලෝක බැංකු වාර්තාවක් නිකුත් වුණා මාසයකට පෙර ආතුව. ඒ කට්ටිය කියනවා ලංකාවේ 157ක් දුප්පත් භාවයේ ඉන්නේ කියලා. 157ක් දුප්පත් භාවයේ ඉන්නවලු. ඒ වගේම ආණ්ඩුවේ විවිධ සානාධාර යටතේ ජීවත් වෙන සංඛ්‍යාව පවුල් 140යි. පවුල් 140යි. මුන් හදපු රට මොකද්ද කියලා මං අහන්න. මුන් හදපු රට මොකද්ද කියලා අහන්න. මේ රටේ ජනතාව දවසකට වටන කඳුළු ටික එක්කහු කරොත් පරාක්‍රම සමුද්‍රයේ උතුරන්න කඳුළු එකතු වේවි. මුන්ටේ කඳුළුවේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මහජන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඒ හින්දායි බාල බෙහෙත් ගෙනාවේ. ඒ වගේනුයි මිනිස්සු මැරුණේ. ඒ නිසායි බාල හාල් බෙදුවේ. උන් ඒ වගේනුයි ලාභේ ගත්තේ. හොරකම් අතර ජඩම හොරකම් සිද්ධ කළා. එක දිනක 40,000ක් විතර මැරුණ සුනාමියෙන් දෝරේ ගලාගෙන ලෝකෙන් ආධාර ආවා මැරිච්ච මිනිස්සු වෙනුවෙන්. ඒවා සිරිලිය ගිනුමට ගත්තා. ඒවා සුනාමි සල්සස හොරකම් කළා. මේ දුෂ්ට පාලකෝ පිරිත් නූල් බැඳගෙන සුදු ඇඳගෙන පිරිකර පූජා කරගෙන කොළෝට වැඳලා ජාතිය අපච්චි කියලා මේ රටට වහ කැව්වා. උන්ගේ යුගයේ අවසානයි. ඒ සාදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපට දැන් තියෙනවා වගකීම යුතුකම මේ තත්ත්වේ වෙනස් කරන්න. දැන් ඒකට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකක්ද? මුන් රට විනාශ කරපු එක හැබෑව.
රට විනාශ කරපු පක්ෂ දෙකක් විනාශයි. රට විනාශ කරපු පක්ෂ දෙකක් විනාශයි. උන්ගේ වල උන් කපා ගනිමින් ඉන්නවා. රණිලගේ හතුර කොහෙද ඉන්නේ? රණිලගේ හතුර ඉන්නේ රණිල් ගාව. සජිත්ගේ හතුර කොහෙද ඉන්නේ? උන් ඉන්නේ සජිත් ගාව. මහින්දලගේ ආරක්ෂාවට ගෙන ආපු රණිල් දැන් කවුද? ආයක රාජපක්ෂලගේ හතුර වෙලා. එහෙනම් දැන් උන් එන කොටා ගන්න තත්ත්වයක පත් වෙලා තියෙනවා. එහෙනම් ඔය සජිත් රණිල් කියන්නේ දෙකක් නෙමෙයි එකක් බව තේරුම් ගන්න. ඔය සජිත්ගේ තාත්තා 1970 වකවානුවේ වේදිකාව වලට නැගලා පොල් බෑ දෙකක් ගෙනල්ලා ඇහුවා, මේ බෑ කීයද මේ බෑ කීයද කියලා. පුතාට අපි කියන්නේ තාත්තගේ පක්ෂේ නැමැති ගෙඩිය බෑ දෙකට දැන් වෙනස් වෙලා. ඒක බෑ දෙකක් වෙලා. එකක් රණිල්ගේ බෑය, අනිත්ගේ සජිත්ගේ බෑය. දැන් රණිල් රැට රැට සජිත්ගේ බෑය පොඩි පොඩි පතුරු ගලවනවා. කෑලි ගලවගෙන යනවා. දවල්ට සජිත් ගාවලු, රැට රණිල් ගාවලු. බෑ දෙක එකයි, ප්‍රතිපත්ති එකයි, හොරමුල එකයි. වෙන මොකක්වත් වෙනසක් නෑ. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා, උන් ඔක්කොම එකයි. ඔය එකට වෙනස් එකක් තියෙනවා නම් ඒ වෙනස් මේක ජාතික ජන බලවේගය පමණමයි. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා, ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ රට මේ විදිහට විනාශ වෙන්න බලපෑවා මේ පාලකයන්ගේ ප්‍රතිපත්ති සැලසුම්. මේ රටේ කතාවක් තියෙනවා මෙහෙම, යකාගේ හැටියටලු විමානේ. පාලකයන්ගේ හැටියට තමයි රට. යකාගේ හැටියට විමානේ, පාලකයන්ගේ හැටියට රට. ලංකාවේ උත්තරීතරම තැන කොතනද? උත්තරීතරම තැන කියන්නේ පාර්ලිමේන්තුව. එතන ඉන්නේ කුඩුකාරයෝ නම්, එතන ඉන්නේ මදාවියෝ නම්, එතන ඉන්නේ කයිවාරුකාරයෝ නම්, එතන ඉන්නේ අන්ත නූගතුන් නම්, එතන ඉන්නේ පාතාලයෝ නම්, එතන ඉන්නේ කළු සල්ලිකාරයෝ නම්, එතන ඉන්නේ ජාවාරම්කාරයෝ නම්, එතන ඉන්නේ ස්ත්‍රී දූෂකයන් නම්. පාලකයන්ගේ හැටියට රටක් හැදෙනවා. ආන්න එක වෙනස් කරන්න ඕනේ. එන ඡන්දදායකයන්ට අපි මේ කියන්නේ, තෙම්බර ඡන්දදායකෙනි දේශපාලන අන්ධදායකයන් නොවන්න. ගැඹුරට හිතන්න, මේ රට ඉල්ලා සිටින්නේ පොඩි පොඩි වෙනස්කම් නෙවෙයි, ගැඹුරු වෙනස්කම් ඉල්ලනවා. ආර්ථිකයේ, දේශපාලනයේ, සමාජයේ, සංස්කෘතියේ ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් ඉල්ලනවා. ආන්නේ ව්‍යුහාත්මක වෙනස්කම් සම්පූර්ණ කරන්න ජාතික ජන බලවේගය අපි සූදානම් වෙන්නවා. ඒකට හොඳ ප්‍රතිපත්තියක් සැලසුමක් මෙතන තියෙනවා. එඳ උන්ගේ විමානේ වෙනස් කරනවා. මේ වසර ඇතුළත ඔය උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ රොඩු බොඩු කුණු කැන්දල් ඔක්කොම අතුගාලා දානවා. ගෙදර කුණු අතු ගන්නවා දාලා වගේ දාලා ජාතික ජන බලවේගයේ නායකයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවලා ජනතාවාදී පාලනයකට පාර කපනවා. ආන්නේකට සූදානම් වෙන්න ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරයා, උන්ගේ කාලය අවසන් කර දැන් ඔබේ දරුවට කාලයක් අවශ්‍යයි. දරුවට කාලයක් අවශ්‍යයි. මුං හදපු රටක් නෑ. දරු කමුං හදපු රටක් නෑ. දැන් ඉන්නේ වැඩ බලන ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්නේ වැඩ බලන නායක, මහින්ද මහත්තයාගේ පක්ෂේ ඉන්නේ, කොහොට්ටුවේ ඉන්නේ වැඩ බලන වයෝවෘද්ධ නායක. අයම ඉන්නේ. ඔව් 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 ඔව්. මේ අවුරුද්ද වැඩ බලන කට්ටියට වැඩක් බලා ගන්න දීලා මේ වැඩේ රට හදන වැඩේ ජාතික ජන බලවේගයට අතට ගන්න කවුරුත් එකතු වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. උන්ගේ වැඩක් උන් බලා ගත්තාවි. දැන් රට හදන වැඩේ අපි බලා ගන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, දැන් කලබල වෙලා තියෙන්නේ. උන් වියරු වැටිලා ඉන්නේ, උන්ට මරු විකල් වෙලා ඉන්නේ. තව ටික දවසකින් පිස්සුත් වැටේවි. අද මේ මැයි දින රැලි ටික දැක්කම මම හිතනවා සමහරුන්ට පිස්සුත් වැටේවි කියලා. වැටෙන පිස්සුවක් වැටෙද්දෙන් ඕන මරු විකලෙන් ඇවිද්දෙන් අපි සංසුන්ව වැඩේ කරන්න ඕනේ. අපි බුද්ධියෙන් වැඩේ කරන්න ඕනේ. ඔළුවෙන් මේ ගේම ගහන්න ඕනේ. ඒකට කවුරු සූදානම් වෙන්න ඕනි? කිරිකලයක් දොවලා තියෙන්නේ. ඒකට ගොම බින්දු දාගන්න අපි කාටවත් අයිතියක් නැහැ. පරිස්සමට මේ ගමන යන්න. අස්වැන්න නෙලා ගන්න ඕනි. රටම දිනවන්න පුළුවන් අස්වැන්නක් අපසතුව තියෙනවා. එද කවුරුත් ඒකට හයියක් ගන්න ඕනි. නැවතත් මේ රටේ මුලින් ඉඳන් හදන්න ඕනි. ව්‍යුහාත්මක ගැඹුරු වෙනස්කම් කරන්න ඕනි කියලා මම කිව්වා. ආන්නකට අපි සූදානම් වෙන්න ඕනි. කවුරුත් ඒකට ධෛර්යය ගන්න ඕනි. මේ ඓතිහාසික මැයිදින කියන්නේ මොකක් දන්නවද? මේ ධෛර්යය එන්නක් කරනවා. මේ එන්නක් කරනවා ධෛර්යය.
මේ බලාපොරොත්තු හදනවා. මේ සීන නිර්මාණය වෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබ මේ ඇවිල්ලා අපිට පෙන්වීම මොකක්ද දන්නවද? අපේ කරේ මහා බරක් තියෙනවා මේ. උඹලා කරේ අපිට විශ්වාසයක් තියෙනවා. උඹලා මේක හදයි කියලා විශ්වාසයක් තියෙනවා. උඹලගේ ප්‍රතිපත්ති සැලසුම් ගැන විශ්වාසයක් තියෙනවා කියලා මේ කියන්නේ. මේ ආවේ ඔබේ ස්වේච්ඡාවෙන්. මේ ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන. පිඳුරු තලාගෙන කඳ පරදෙන ඔය හිත්වල තියෙන බලාපොරොත්තු, ඔය හිත්වල තියෙන සොඳුරු බලාපොරොත්තු අනිවාර්යයෙන්ම සඵල කරනවා, ඉෂ්ට කරනවා. ජාතික ජන බලවේගයකට සූදානම් ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ඒකට අපි සූදානම්. ඒකට සූදානම්. එහෙනම් ඓතිහාසික ගමනක ආරම්භයක් මේ තියෙන්නේ. ලංකා ඉතිහාසයෙන් රන්නකුරෙන් ලියවෙන්න ඕන මේ රැලි පවත්තන්නේ. එහෙනම් ඒකට අපි කවුරුත් ධෛර්යය ගන්න ඕනේ, ශක්තිය ගන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. මෙතුවක්කල් රටේ බහුතරයක් ජනතාව දුක් විඳා සුළුතරයකට සැප දෙන්නේ. සුළුතරයකගේ සැප පිණිස වසර 76ක් බහුතරයක් දුක් විඳා දැන් ඒ බහුතරයේ දුක් විඳින්න සූදානම් නැහැ. ඒ සුළුතරයට අපි කියන්නේ නිල් කොළ දෙගොල්ලටම කියන්නේ, ඒ නායකයන්ට කියන්නේ නිල් දිනුවත් කොළ දිනුවත් ආර්ථිකයේ කුඩුපට්ටම් අධ්‍යාපනයේ අටපට්ටම් කරලා තියෙන්නේ. එඳ උන්ගේ කාලේ ඉවරයි. මේ රටේ සාතිසේ බහුතරයක් ජනතාව දිනන වසර 2024 වසර ජනතාවාදී යුගයක් ආරම්භ වෙන වසර, මේ වසර කියලා අපි ඔබට මතක් කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එඳ අපි කියනවා හැම දිනාටම කියනවා නැගිටමු පෙරට එමු ජනයනි අවදි වෙමු. නැගිටමු පෙරට එමු ජනයනි අවදි වෙමු. රටක එවුන් එක මිටකට අල්ල ගමු. රටක එවුන් එක මිටකට අල්ල ගමු. පොදු ජන යුගය මේ වසරින් පටන් ගමු. පොදු ජන යුගය මේ වසරින් පටන් ගමු. පුනරුද යුගය ආරම්භමු රට ගොඩනගමු. පුනරුද යුගය ආරම්භමු මේ රට ගොඩනගමු. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ශක්තිය ගන්න, ධෛර්යය ගන්න, ගමට යන්න, බිමට යන්න, නගරයට යන්න, ජනතාව ආමන්ත්‍රණය කරන්න, ජනතාවට කියන්න අද ආරම්භ සටන අවසානයේ ජයග්‍රහණයට නොනවත්වා ඉදිරියට අරගෙන යන්න. ජනතාවාදී පාලනයක් හදමු. බතපුලකින් පිළිච්ච නැනනුවනි සබිරිච්ච අධිමාන දේශය කර්මාන්තද ව්‍යාපාරද දීවර කර්මාන්තේද ගොඩනගන යුගයක්, ගොවිත් තැනද ශස්ත්‍රීක යුගයක් නිර්මාණය කරමු. ශක්තියද ධෛර්යද රටට අරගෙන යමු. යුක්තියද සාධාරණයද රටට අරගෙන යමු. අන්නේ සඳහා කවුරුත් එකතු වෙන්න, කවුරුත් ධෛර්ය ගන්න. ඔබට ජය වේවා, රටට ජය වේවා. හම්කරුවන්ට වැඩ කරන ජනතාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා. ස්තුතියි, ආයුබෝවන්.